රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය විවිධ ස්ථානවලදී අදහස් පළ කළා. ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සමග්‍රී මහා සංඝ සභාව අද ඒකබද්ධ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. දැන් සිදුවෙගෙන යන දේවල් දිහා බලනකොට තාම බරපතල ඛේදනීය තත්ත්වයක් තමයි රටේ උද්ගත වෙලා තියෙන්නේ. දැන් මේ දිසාපති බලතල යටතේ තිබිච්ච අවශේෂ කැලෑ ඒ ඉඩම් ජනතාවට බෙදනවා කියලා කියන වාක්‍ය ඉදිරිපත් කරගෙන තමන්ගේ හිතවතුන් අතර ඉඩකඩම් බෙදා දීමේ ව්‍යාපාරයක් පේනවා. ඒතකොට මේකෙන් සිද්ධ වෙන්නේ කොම්පැනිකාරීන්ට ඉඩකඩම් බෙදා දීමේ යටතේ කැලෑ විනාශ කරනවා විතරක් නෙවෙයි භූමිය විනාශ වෙනවා. දැන් ගස් කපන එක විතරක් නෙමෙයි ප්‍රශ්නේ. මේ භූමියට එකතු වෙන වසවිස නිසා අනාගතයේ අපිට බොණ්ඩ පිරිසිදු ජලයවත් නැති වෙයි කියන අනතුරු තියෙනවා. අර වැටයි නියරයි ගොයන් කරනවා කාටද කියන්නේ විපාකයේ කියන ප්‍රශ්නේ තමයි මතුවලා තියෙන්නේ. මිනිස්සු මැරෙන විසකාරක පිළිකාකාරක පොල්තෙල් වලට මිශ්‍ර කරලා ජනතාවට බෙදා හරිනකොට වගකී යුතු කිසිම වග විභාගයක් නැතුව කටයුතු කරනවා. ඇයි මේ ස්වාමීන් වහන්සේලා මේ සම්බන්ධව සාකච්ඡා කරන්නේ නැත්තේ? ඇයි මේ රජයේ ජනාධිපතිතුමා මේ පිළිබඳව අවධානය යොමු නොකරන්නේ කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඊයේ පෙරේද පටන් ගත්තයි යාල විනාශ කිරීමට ඒ වගේම තමයි මේ වෙනකොට පරිසර විනාශ කරන ස්ථාන 272ක් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම පරිසර විනාශය කරන කරපු අක්කර සංඛ්‍යාව 62500ක් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව පත් වෙලා තිබෙනවා පරිසරය විනාශ කිරීමේ විනාශ වීමේ රටවල් අතර 4 වෙනි තැනට පත් වෙලා. ඒ නිසා මේ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්නට කියලා අපි තාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නමුත් එතන අපි කිසිම දායක දැකලා නැහැ මේ වගේ ජාතික ප්‍රශ්න පිළිබඳව සාකච්ඡාවක් දැකලා නැහැ මේ රටට වෙන හානිය පිළිබඳව කරන සාකච්ඡාවක් දැකලා නැහැ ඒවා ප්‍රතික්ෂේප කිරීමක් පිළිබඳව කරන සාකච්ඡාවක් දැකලා නැහැ එක එක පුජ්‍යලිකව කරන ආරාධනා තමයි මෙතන පේන්නේ දැන් නිකාය වලට ආරාධනා කරනවා නම් මහානායකහන්ට ආරාධනා කළා මහානායකව හරහා යන්න ඉපාය එහෙම එකක් නැහැ තමන්ට කැමති අයට පමණක් ආරාධනා කරලා දෙන්න ගන්නවා ඒක තමයි උපදේශක ස්වභාව කියලා කියන්නේ උපදේ ඒ සහභාගී වෙන අයගේ සංස්කෘතිය ගැන අපේ ප්‍රසාදයක් නැහැ